සමන්ත චක්ඛවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් කතමේ සංආයස්මා අනුරුද්ධෝ ධම්මානං භාවිතත්තා බහුලී කතත්තා මහාභිඥතං පත්තෝති චතුන්නං කෝ ආවසෝ සතිපට්ඨානං භාවිතත්තා බහුලී කතත්තා මහාභිඥතං පත්තෝති සද්ධාවන්ත පින්නතුනි අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ සංයුත්ත නිකායේ මහා වග්ගයේහි ලෝක සූත්‍රයේහි සඳහන් වෙන සූත්‍ර පාඨය. දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙත පැමිණි භික්ෂූන් වහන්සේලා අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසුවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේහි මහරහතන් වහන්සේලා අතර විශේෂ මහතෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් දිවස්සැති භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරෙහි පිහිටුවා වදාළා. අන් සියලු භික්ෂූන් වහන්සේලා පරයා උන්වහන්සේට දිබ්බ චක්කු ඥානය මෙහෙවලා ලෝකය දකින්නට එවගේම සත්වයන්ගේ චුති උත්පත්ති දකින්නට හැකියාව උන්වහන්සේ සතුව පැවතුණා. එවගේම දසදහසක් ලෝක දකින්නට උන්වහන්සේගේ ඥානය සමත් වුණා. එනිසා ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ දිවස්සැති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පැමිණුණා. ඒ වගේම උන්වහන්සේ මහත් ප්‍රඥා සම්පන්න මහරහතන් වහන්සේ නමක්. මේ සම්බුද්ධ ශාසනයෙහි සරියුත් මහරහතන් වහන්සේ තමයි තථාගතයන් වහන්සේ හැරුණකොට ප්‍රමුඛම අග්‍රම මහා ප්‍රඥයන් වහන්සේ ඒ හැරුණකොට අනුරුද්ධ මහරහතන් වහන්සේත් මහා ප්‍රඥාවන්ත මහරහතන් වහන්සේ නමක්. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ඇතැම් දහම් කරුණු විග්‍රහ කරලා විවරණය කරලා දේශනා කිරීමේ සුවිශේෂ හැකියාවක් අනුරුද්ධ මහරහතන් වහන්සේ සතුවත් පැවතුණා. එවැගේම මහා පුරුෂ විතර්කයන් උන්වහන්සේ කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරලා මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා තමන් වහන්සේගේ මහා ප්‍රඥාවේ ප්‍රභාව විහිදෝපු මහරහතන් වහන්සේ නමක්. ඉතින් මේ බඳු විශේෂතා ඇති මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙත දිනක් භික්ෂුන් වහන්සේලා පැමිණිලා උන්වහන්සේගෙන් පැනයක් විමසුවා. ස්වාමීනි, කොහොමද
ඔබ වහන්සේ මේ විදිහට මහා අභිඥා ඇති කෙනෙක් බවට පත් උනේ. මොන මොන කරුණු භාවිතා කරලාද, මොන මොන කරුණු ප්‍රගුණ කරලාද ඔබ වහන්සේ මේ මහා අභිඥාවන් ලැබුවේ? අභිඥා කියලා කියන්නේ පින්තුනේ විශේෂ ඥානය. මේ සම්බුද්ධ ශාසනයෙහි එබඳු අභිඥාවන් හයක් පිළිබඳව දැක්වෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය, පරචිත්ත විජානඥානය, දිබ්බ සෝත ඥානය, ඒ වගේම ආසවක්ඛේ ඥානය කියන මේ ඥානයන් මේ සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂ ඥාන හැටියට, මහා ඥාන හැටියට දැක්වෙනවා. ඒවා අභිඥා කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රඥාවෙන් හඳුනා නොගත හැකි විශේෂාකාරයෙන් දියුණු කරන ලද ප්‍රඥාවකින් අවබෝධ කළ හැකි, ප්‍රත්‍යක්ෂ කළ හැකි, ප්‍රගුණ කළ හැකි විශේෂතා නිසා තමයි ඒවා අභිඥා කියලා හඳුන්වන්නේ. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා විමසන්නේ ඔබ වහන්සේ මේ මහා අභිඥාවන් ඇති තත්ත්වෙට, ඒ කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දිබ්බ චක්කු ඥානය කියන මේ අභිඥාව අන්‍ය භික්ෂූන් පරයා ප්‍රගුණ කරපු, ඒන් ප්‍රවීණත්වයට පත්වෙච්ච කෙනෙක් හැටියට, ඒන් අගතන් පත්වෙච්ච කෙනෙක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළේ. එතකොට එනිසා තමයි භික්ෂූන් වහන්සේලා උන්වහන්සේගෙන් විමසන්නේ, ස්වාමීනි කෙබඳු කරුණු පුහුණු කරලද, කෙබඳු කරුණු දියුණු කරලද ඔබ වහන්සේ මේ මහා අභිඥා තත්වයන් ලැබුවේ, එහෙම නැත්නම් මේ සුවිශේෂ ප්‍රඥාවන් ලැබුවේ කියලා. එතනදී අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, චතුන්නංකෝ ආවසෝ සතිපට්ඨානානං භාවිතත්ත බහුලීකතත්ත මහාභිඥං පත්තෝස්මි. එවත්නි ඒ මහා අභිඥා තත්වයට පත්තුනේ අනෙකක් කරලා නෙවෙයි, මේ සතර සතිපට්ඨානය නැවත නැවත භාවිතා කරලා බහුලීකృత කරලා තමයි මේ මහා අභිඥාවන් ලැබුවේ කියලා උන්වහන්සේ සිහිපත් කරනවා. එතකොට මේ සූත්‍ර පාඨය අපි අද මාතෘකා කරගත්තේ කෙනෙකුට විශේෂ ප්‍රඥාවක් ලබන්නට, මහා ප්‍රඥාවක් ලබන්නට පුහුණු කළ යුතු ධර්මතා පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කරන්න. එනිසා අද ධර්ම දේශනාවේදී පැහැදිලි කෙරෙන්නේ මහා ප්‍රඥාව ලබන්නට, විශේෂ ප්‍රඥාව ලබන්නට පුද්ගලයෙක් විසින් පුරුදු පුහුණු කළ යුතු ධර්ම මොනවාද කියන කාරණය. මේ දෛනික ජීවිතය තුළ කටයුතු කරන අපි හැම කෙනෙකුටම හැම වැඩක්ම නිවැරදිව කරගන්නට යම්කිසි ප්‍රඥාවක් අවශ්‍යයි. ඒක හඳුන්වනවා ලෞකික ප්‍රඥාවයි කියලා. ඒ වගේම කෙනෙකුට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ගඵල සාක්ෂාත් කරන්නට අවශ්‍ය නම් ඒතනත්තාට විශේෂ ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රඥාව හඳුන්වනවා ලෝකෝත්තර ප්‍රඥාවයි කියලා. ඒ වගේම ඒ ලෞකික ප්‍රඥාව සහ ඒ ලෞකික ජීවිතයේ පවතින සාමාන්‍ය ප්‍රඥාව සහ මේ ලෝකෝත්තර ප්‍රඥාව අතර පවතින තවත් විශේෂ ප්‍රඥාවේ ප්‍රභේදයන් හඳුන්වනවා අභිඥා කියලා. ඒවත් ලෞකික ගණයට ගැනෙන පහක් තියෙනවා, ලෝකෝත්තර ගණයට ගැනෙන එකක් තියෙනවා. ආසවක්ඛේ ඥානය ලෝකෝත්තර ප්‍රඥාව හැටියටයි ගැනෙන්නේ, එයත් අභිඥාවක් හැටියට දක්වනවා. අවශේෂ දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විජාන, පුබ්බේ නිවාසානුස්සති ආදී මේ ඥානයන් ඒවා ලෝතුරු ප්‍රඥාවෙන් මෙපිට පවතින විශේෂ ප්‍රඥාවන් හැටියට දක්වනවා. එතකොට ඉද්දි ප්‍රාතිහාර පෑමේ හැකියාව ඉද්දි විද ඥානයේ හැටියට දක්වනවා. එතකොට සාමාන්‍ය කෙනෙකුන්ට අසන්නට නොහැකි දුර සීමාවේ පවතින ශබ්ද, ඒ වගේම ඉතා සියුම් හඬ ඇසීමේ හැකියාව දිබ්බ සෝත ඥානයයි කියලා හඳුන්වනවා. සාමාන්‍ය කෙනෙකුට දැකිය නොහැකි ඉතා සූක්ෂම දේ දකින්නට පුළුවන්, දුර ඇති දේ දකින්නට පුළුවන්, ඒ වගේම සත්වයින්ගේ මරණය, උත්පත්ති ආදී දකින්නට පුළුවන් විශේෂ ප්‍රඥාව දිබ්බ චක්කු ඥානයයි කියලා හඳුන්වනවා. ඒ වගේම අන් අයගේ සිත් දැනගන්නට පුළුවන් හැකියාව
පරචිත්ත විඥානඥානය කියලා හඳුන්වනවා. ඒ වගේම පෙර ආත්ම භාවවල තමන් ඉපදිලා හිටිය ස්ථාන, නම්, ගොත් ආදී සියල්ල සිහි කරන්නට පුළුවන් හැකියාව පුබ්බේ නිවාසානුස්සති ඥානයයි කියලා හඳුන්වනවා. මේ කියන ඉද්දිවිද ඥානය, දිබ්බසෝත ඥානය, පරචිත්ත විඥානඥානය, දිබ්බ චක්කු ඥානය, ඒ වගේම පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන මේ ඥාන පහ ලෝතුරු ප්‍රඥාවෙන් මෙපිට ලබන විශේෂ ඥානයන් හැටියටයි දක්වලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය කටයුතු කරන්නට පුද්ගලයෙක් සතුව පවතින ප්‍රඥාව ලෞකික ප්‍රඥාව හැටියට, සාමාන්‍ය ප්‍රඥාව හැටියට හැඳින්වෙනවා. ඒ වගේම මේ කියන ලද විශේෂ කරුණු නුවණින් දකින්නට, වටහන්නට ඒ පිළිබඳව ඇති විශේෂ ප්‍රඥාව අභිඥා හැටියට හඳුන්වනවා. ඒ වගේම ක්ලේශ ප්‍රහාණය කරන්නට සමත් වෙන ලෝකෝත්තර ප්‍රඥාව, ලෞතර ප්‍රඥාව හැටියට හඳුන්වනවා. මේ අභිඥාවල එකක් හැටියට දක්වන ආසවක්ඛේ ඥානය ඒ ගණයටයි ඇතුළත් වෙන්නේ. දැන් මේ සියලුම විශේෂ ඥානයන්, විශේෂ ප්‍රඥාවන්, විශේෂ අභිඥාවන් දියුණු කරගන්නට කුමන ධර්මතාවයන් වැඩිය යුතුද කියන කාරණයයි මේ භික්ෂුන් වහන්සේලා අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් විමසා සිටියේ. එතෙන්දී උන්වහන්සේ දක්වන්නේ චතුන්නංකෝ ආවුසෝ සතිපට්ඨානානං භාවිතත්තා බහුලී කතත්නා මහාවිඥතං පත්තෝස්මි. ඇවැත්නි, මේ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කරලා තමයි මේ විශේෂ ඥානයන්, මේ මහා ප්‍රඥාවන් ලබන්නට පුළුවන්කම ලැබුණේ. ප්‍රඥාව කියලා කියන්නේ යමක් නිවැරදිව දකින්නට උදව් වෙන මානසික ආලෝකයයි. ඒක මනසේම පහළ වෙන එක්තරා විශේෂ ගුණාංගයක්, චෛතසික ධර්මයක් හැටියට හඳුන්වනවා. ඒ නැවත නැවත ප්‍රගුණ කිරීම තුළින්, නැවත නැවත පුහුණු කිරීම තුළින් ඇතිවෙන මනසේම ප්‍රභාවයක්, මනසේම ගුණයක්, එය හඳුන්වනවා ප්‍රඥාවයි කියලා. ඒ ප්‍රඥාවෙන් යමක් වටහා ගන්නවද, එය ඥානයයි කියලා හඳුන්වනවා. ඒ අනුව තථාගතයන් වහන්සේට විවිධ ඥානයන් පැවතුණා. අපි බොහෝ වෙලාවට වන්දනා කරනකොට තථාගතයන් වහන්සේගේ තෙසැත්තෑ බුද්ධ ඥානයන් සිහිපත් කරලා නමස්කාර කරනවා, පූජා පවත්වනවා. මේ ඥානයයි කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවෙන් අවබෝධ කළ කරුණු අනුව උන්වහන්සේගේ ඥානය විවිධාකාරයෙන් ප්‍රභේද කරලා දක්වනවා. ප්‍රඥාව එකක් හැටියට ගත්තාට ඒ ඥානයන්ගේ වශයෙන් ප්‍රඥාව විවිධ ප්‍රභේදවලට දක්වන්නට පුළුවන්. ඒ වගේම ඒ එකම ප්‍රඥාවෙන් වටහා ගන්නා කාරණා අනුව ඥානය විවිධාකාරයෙන් ප්‍රභේද කරලා දක්වන්නට පුළුවන්. අර අපි මුලින් කියන ලද ඉද්දිවිද ඥානය, දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය, පරතිච්චිත්ත විඥානඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, ඒ වගේම ආසවක්ඛේ ඥානය කියන මේ අභිඥා, එහෙම නැත්නම් මේ විශේෂ ඥානයනොත් අර කියන ලද ප්‍රඥාවෙන් අවබෝධ කරන කරුණවල විවිධත්වය අනුව තමයි විවිධ ඥානයන් හැටියට දක්වලා තියෙන්නේ. එතකොට එක එක කාරණා පිළිබඳව විශේෂ ඥානයන් උපදවන්නට නම් එක එක ආකාරයෙන් පුහුණු කරන්නට ඕන. යම් කෙනෙකුට ඉද්දිවිද ඥානය උපදවන්නට ඕන නම් ඊට සුදුසු ආකාරයෙන් මනස පුහුණු කරන්නට ඕන, අභ්‍යාස කරන්නට ඕන, ඒ අනුව මනස වඩන්නට ඕන. දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය ගොඩනගන්නට ඕන නම් ඊට ගැළපෙන ආකාරයට ඒ තැනැත්තා තමන්ගේ මනස පුහුණු කරන්නට ඕන. හැබැයි මේ කවර කරුණු පුහුණු කරන්නටත් ඒ තැනැත්තාට මූලික වෙන, පාදක වෙන කරුණු තමයි මෙතනදී මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ විශේෂයෙන් දක්වන්නේ සතර සතිපට්ඨානය. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්වයින්ගේ විසුද්ධියට, පිරිසිදු බවට, ඥානය ගොඩනගන්නට, නිවන් මඟ ප්‍රගුණ කරන්නට උදව් වෙන එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි මේ සතර සතිපට්ඨානය. මේ කියන ලද සතර සතිපට්ඨානයමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ මෙහිදී නිර්දේශ කරන්නේ මේ මහා අභිඥාවන් ලබන්නට, මහා ප්‍රඥාවන් ලබන්නට පාදක වෙන ධර්ම හැටියට.
එතකොට සතිපට්ඨානයයි කියලා කිව්වෙන් පස්සේ සිහිය පිහිටුවා ගැනීම. සිහියයි කියලා කියන්නේ යම්කිසි අරමුණක් කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන්නට පුළුවන් හැකියාව. යම්කිසි කාරණයකට පූර්ණ අවධානය යොමු කරන්නට පුළුවන් නම් තමයි එහි පවතින විශේෂතාවයන් අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. යමක් කෙරෙහි නිවැරදිව අවධානය යොමු කරන්නට බැරි නම් ඒ පිළිබඳව වැටහීම බොහෝම දුර්වල මට්ටමකයි පවතින්නේ. ලෝකේ නිවැරදිව අවබෝධ කරගන්නට, ලෝකේ නිවැරදිව දකින්නට නම් ඒ ධර්මතාවයන් පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍ය කාරණේ හැටියට, ප්‍රධාන කාරණේ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සිහියයි කියලා කියන්නේ කුමක්ද? යම් කාරණයක් කෙරෙහි හෝ බොහෝ කරුණු කෙරෙහි අපේ පූර්ණ අවධානය පවත්වා ගැනීම. උදාහරණයක් හැටියට කියනවා නම් අපි දෑසින් යමක් දිහා බලාගෙන ඉන්නකොට එහි සිදුවෙන සෑම වෙනස්කමක්ම අපට පැහැදිලිව පේන්නට ගන්නවා. හොඳට අවධානය යොමු කරලා අහගෙන ඉන්නකොට බාහිරින් ඇහෙන බොහෝ ශබ්ද අපට ඇහෙන්නට ගන්නවා. එක ශබ්දයක් විතරකුත් නෙමෙයි. විවිධ ශබ්ද ඇහෙන්නට ගන්නවා අඩු වැඩි වශයෙන්. මෙන්න මේ වගේ අපට අපේ මනස අවදි කරගෙන ඉන්නට පුළුවන් නම් අපේ කය තුලත්, අපේ සිත තුලත්, බාහිර ලෝකය තුලත් මේ සිදුවෙන සෑම දෙයක්ම අපට නිවැරදිව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට නිවැරදිව හඳුනා ගත හැකි ආකාරයෙන් සිහිය පවත්වා ගත්තොත් ඒ කරුණ ඕනෑම මොහොතක නැවත නැවත සිහි කරන්නටත් අපට පුළුවන්කම තියෙනවා. දැන් සමහර කාරණා අපි සිහි කරන්නට උත්සාහ කළාට අපට සිහි කරන්නට අමාරුයි. ඒ කුමක් නිසාද? ඒවා සිහියෙන් යුක්තව මනසේ තැන්පත් වෙලා නැති නිසා. ඒවා සිහියෙන් පූර්ණ අවධානයෙන් අපේ මනස විසින් ඒවා හඳුනාගෙන නැති නිසා. තවත් බොහෝ කරුණුත් එක්කලා පටලැවෙමින් තමයි දේවල් මනසට අරන් තියෙන්නේ. ඒ නිසා ආපහු සිහි කළාට අර කහල ගොඩක නැතිවෙච්ච ඉදිකට්ටක් හොයන්නා වගේ අපට කොච්චර හෙව්වත් හොයාගන්නට බෑ. මොකද අනෙකුත් අවශේෂ කැලිකසල වැඩි නිසා. අපි අපි අතින් හැලුණු දේ ඉතාම සුළු දෙයක් නිසා, ඒක සුළු ආකාරයෙන් එහෙම නැත්නම් කුඩා ස්කන්ධයක් හැටියට පවතින නිසා අර මහා කුණු ගොඩක් අතරේ අපට ඒක හොයාගන්නට බැරි වෙනවා. ඒ වගේ අපේ අවධානයේ යම්කිසි දෙයකට නිවැරදිව යෙදෙන්නේ නැතිනම් අවශේෂ කරුණු අතර ඒක ඉතා ස්වල්ප කාරණයක් හැටියට යන්තමට තමයි මනසේ රැඳෙන්නේ. සමහර විට නොරැඳීම ගිලිහී යන්නටත් පුළුවන්. එනිසා යමක් සිහි කරන්නට අපට පුළුවන් වෙන්නේ හරියට නිවැරදි අවධානයකින් අපේ මනසෙහි තැන්පත් කරගන්නට පුළුවන් නම්. සමහර වෙලාවට අධ්‍යාපනය ලබන දරුවන් නිතර කියනවා, හාමුදුරනේ මතක හිටින්නේ නැහැ, ඒකට මොකද්ද කරන්න ඕන? එතකොට මතක හිටින්නේ නැහැ කියලා කියනවා විනා ඒගොල්ලෝ විමසලා බලන්නේ ඇයි මතක හිටින්නේ නැත්තේ කියලා. එතකොට අපි හුඟක් වෙලාවට ඒ විදිහට මතක හිටින් නැහැ කියන්නට හේතුව තමයි ඒ ධාරණයේ අඩුපාඩුවක් නෙමෙයි, මතක තබා ගැනීමේ ශක්තිය, එහෙම නැත්නම් ප්‍රමාණය, එහෙම නැත්නම් මනසේ මොළයේ තියෙන ඉඩකඩේ අඩුපාඩුකම් නිසාම නෙමෙයි. අපි දේවල් ඉගෙන ගන්නකොට, ග්‍රහණය කරනකොට පූර්ණ අවධානය යොමු කරගෙන ඒවා නොගන්නා නිසා. ඒ කියන්නේ සිහියෙන් හරි හැටියට ඒවා ඇතුළට නොගන්නා නිසා. මෙහෙම සිහිය පවත්වන්නට අපට බාධා වෙන්නේ මොනවද? බාධා කරන්නේ එබඳුම අරමුණුමයි. අපි ඇසින් අරමුණු ගන්නෝ, කනින් අරමුණු ගන්නෝ, නාසයෙන්, දිවෙන්, කයින් සහ සිතෙන් අපට අරමුණු ගන්නට ඉන්ද්‍රිය හයක් තියෙනවා. මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම, මේ ආයතන හයෙන්ම අපි විවිධ ආරම්භන ගන්නවා. හැබැයි ආරම්භන ගන්නකොට යම් ආරම්භනයක් වඩා ප්‍රබල වෙනවා නම් අපේ අවධානය වැඩිපුර එක් දෙයකට යොමු වෙනකොට අනිත් සියල්ලම ගිලිහී යනවා. අනිත් දේවල් ගැන අවධානය පවත්වන්නට අපට නොහැකි වෙනවා. ඇහින් දකින දේ වඩා ප්‍රබල නම් කනට ඇහෙන දේ සමහර විට නැසී යන්නටත් පුළුවන්. ඒ වගේම හිතට දැනෙන දේ මොනවද දැනෙන්නේ, මනසට මොකද වෙන්නේ කියලා අපට කිසිම නිනව්වක් නැති වෙන්නට පුළුවන්. කයට දැනෙන ස්පර්ශය ඇත්තටම මදුරුවේ කනවද, හීතලද දැනෙන්නේ, උණුසුමද දැනෙන්නේ, දාඩියද දාන්නේ, එහෙම නැත්නම් මට වතුර පිපාසයද තියෙන්නේ, බඩගින්නද තියෙන්නේ,
මේ එකක්වත් තමන්ට නොදැනී යන්නට පුළුවන්, අවධානයෙන් ගිලිහෙන්නට පුළුවන්. අර විදිහට ඇසින් දකින දේ වඩා ප්‍රබල නම්, වඩා ආකර්ෂණීය නම්, එය මනසින් භුක්ති විඳින්නට ගිය තැන අනිත් බොහෝ දේ අපට ගිලිහී යනවා. ඊට පස්සේ අපෙන් ඇහුවොත් අර වෙලාවේ මොනවද අහගෙන හිටියේ කියලා අපට කියන්නට තරම් මතකයක් නැහැ. ඇයි මතකයක් නැත්තේ? ඒවා සිහි කල්පනාවෙන් නිවැරදි අවධානයෙන් අපි ඇතුළට නොගත්තු නිසා. එහෙමනම් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මෙහි දේශනා කරන්නේ යමක් පිළිබඳව විශේෂ ඥානයක් ඇති කරගන්න, මහා ප්‍රඥාවක් ඇති කරගන්නට නම් එහෙම ආවට ගියාට දේවල් අරගෙන පුළුවන් කමක් නැහැ. හරියට හැම දෙයක්ම निराවුල්ව નિවරදිව පූර්ණ අවධානයෙන් යුක්තව ගන්නට අපි පුරුදු පුහුණු වෙන්නට ඕන. ඒකයි සතිපට්ඨානයයි කියලා කියන්නේ. මේ සතිපට්ඨානේ පුහුණු කරන්න කිව්වහම සමහරු අද කාලේ වැඩිපුර කරන ක්‍රමයක් තියෙනවා, මෙනෙහි කරනවා කියලා. පෙනෙනවා පෙනෙනවා, ඇසෙනවා ඇසෙනවා, යනවා යනවා, කනවා කනවා, ඔය විදිහට කියලා වචන වශයෙන් නැවත නැවත මෙනෙහි කරන්නට උත්සාහවත් වෙනවා. මේ ලෝකයේ සිද්ධ වෙන හැම දෙයක්ම වචන වශයෙන් නැවත නැවත මෙනෙහි කරන්නට ගියොත් එහෙම ඒක මහා කරදරයක් බවට, ඒක මහා බරපතල අපහසුයක් බවට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ සතිපට්ඨානයයි කියලා කියන්නේ වචන වශයෙන්, වාක්‍ය වශයෙන් කිය කියා මෙනෙහි කරනවා කියන එක නෙමෙයි, අපේ මනසෙහි අවධානය ඒ වෙත රඳවා පවත්වා ගන්නවා මොනවද වෙන්නේ කියලා හඳුනා ගන්න. එකයි මම අර මුලින් උදාහරණයක් හැටියට කිව්වේ, හරියට ඇහැ අරගෙන හිටියාම සිදුවෙන සෑම දෙයක්ම මනවින් ඇසට පෙනෙන්නාසේ, හරියට කන අවදියෙන් තියාගෙන හිටියාම ඇසෙන හැම දෙයක්ම කනට ඇසෙන්නාසේ, වෙනසක් නැතුව මනස අවදියෙන් තියාගෙන හිටියොත් අපට සෑම දෙයක්ම දැනෙන්නට ගන්නවා. අහවල් දෙයි කියලා එකක් දෙකක් නෙමෙයි. හැබැයි මේ සිහිය පුහුණු කරද්දී අපි මුලදි එක් අරමුණක් වෙත අපේ අවධානය යොමු කරගෙන ඉඳීම අපි මූලික වශයෙන් පුහුණු කිරීම අවශ්‍ය වෙනවා. ඒ කුමක් නිසාද? එහෙම නැති වුනොත් එකවරම සියල්ල අරමුණු කරන හැටියට මනස අවදියෙන් තියාගන්නට පහසු නැති නිසා. සියල්ල එකවරම ග්‍රහණය කරන්නට ගියොත් අපේ මනස වික්ෂිප්ත වෙනවා. මොකද අපේ මනස වික්ෂිප්ත වෙලා තමයි දැනට පුරුද්ද තියෙන්නේ. බොහෝ දේවල් අරකත් ග්‍රහණය කරනවා, මේකත් ග්‍රහණය කරනවා, ඒකෙන් ටිකක් භුක්ති විඳිනවා, මේකෙන් ටිකක් භුක්ති විඳිනවා, අර පොඩි දරුවෝ වගේ. එහෙම නැත්නම් සුනකේකට කෑම ටිකක්, කෑම ගොඩවල් කීපයක් බල්ලෝ කීප දෙනෙකුට දැම්මොත් මේ බත් පතෙනුත් කාලා බලනවා, අර බත් පතටත් දුවගෙන යනවා, ඒකෙනුත් පොඩ්ඩක් කාලා බලනවා. මේ විදිහට එකක රස විඳින්නට ඌට නිනව්වක් නැහැ. අරකෙනුත් කනවා, මේකෙනුත් කනවා. අන්න ඒ වගේ අපේ මනස අර අරමුණත් අල්ල ගන්නවා, මේ අරමුණත් අල්ල ගන්නවා, මේකට වැඩි අරක හොඳයි කියලා හිතනවා, ඒකට වඩා මේක රහයි කියලා හිතනවා. මේ විදිහට ඒ ඒ අරමුණු වෙත අපේ මනස සීක්‍රේන් දුවනවා ඒ වාහි රසෙ භුක්ති විඳින්නට. ඒ නිසා අපට නිනව් නැතු යනවා, අපට සිහි කල්පනාව නැතු යනවා, වේගවත් අපේ මනස සැලෙන්නට පටන් ගන්නවා විවිධ අරමුණු ඔස්සේ. එතකොට මේ தත්වයෙන් මනස ගලවන්න නම් අපි ටිකෙන් ටික එක් කරමුණක් වෙත අපේ මනස කාලාන්තරයක් පුහුණු කරන්නට ඕනේ. ඒ සඳහා තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ වෙත අවධානය යොමු කරගෙන සිහිය පවත්වන්නේ. ඒ ගැන බලාගෙන ඉන්න මනසින් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. කාලයක් මේක කරනකොට මුලදි ටිකක් අමාරු වෙනවා. හැබැයි ටික කාලයක් කරගෙන යනකොට හුස්ම ඉහළට පහළට යන ආකාරය අපිට යම් ආකාරයකින් දැනෙන්නට ගන්නවා. අන්නේ දැනෙන ස්වභාවයේ මත අවධානය පවත්වනකොට තව කලක් ප්‍රගුණ කරද්දී අපිට පුහුණු කරන්නට පුළුවන් ආශ්වාස ප්‍රශ්වාසයක් දැනෙනවා. ඒත් එක්කලා ඇතිවෙන නැතිවෙන වෙනස් වෙන සිතුවිලිත් අපිට දැනෙන්නට ගන්නවා. ඒත් එක්කලා කයේ ඇතිවෙන යම් යම් සංවේදනා අපිට දැනෙන්නට ගන්නවා. කය ඇතුලේ සිද්ධ වෙන වෙනස්කම් අපිට දැනෙන්නට ගන්නවා. මෙහෙම ටිකෙන් ටික සිහිය ප්‍රගුණ කරනකොට අර එක් දෙයක් වෙත අවධානය පවත්වන්නට පුහුණු කරලා සිහිය කියන්නේ මොකක්ද කියලා හඳුනගත්තාම, සිහිය පවත්වන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තාම, ඒකම තව තවත් ව්‍යාප්ත කරලා, ඒකම තව තවත් දියුණු කරලා අපට සෑම දෙයක්ම දැනෙන හැටියට මනස අවදියෙන් තියාගන්න පුළුවන්. මේ සිහිය පවත්වන්නට ප්‍රධාන වශයෙන්ම බාධක වෙන්නේ යම් යම් කරුණු, යම් යම් අරමුණු දැඩිව එල්ලිලා භුක්ති විඳීම. එක දෙයක එල්ලිලා ඒක භුක්ති විඳින්න, රස විඳින්න ගියාම අපට අනිත් දේ මනසින් ගිලිහිලා යනවා. අනිත් දේ ගැන අවධානය නැතුව යනවා.
ඒ දේ භුක්ති විඳින්න ගියාම අනිත් දේ අපේ මනසින් ගිලිහෙනවා. එහෙනම් සෑම දෙයක්ම හරියට හඳුනා ගන්නට නම් අපි එකකවත් එල්ලෙන්නේ නැතුව හැම දෙයක්ම ඇති වෙමින් නැති වෙමින් යන ආකාරයේ දිහා අපට හරියට පිටස්තර කෙනෙක් බලාගෙන ඉන්නාසේ බලා ඉන්නට අපි මනස පුහුණු කරන්න ඕන. ආනාපාන සතිය පිළිබඳව තථාගතයන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. හරියට ගෙවල් දෙකකින් එළියට එන ඇතුළට යන පුද්ගලය දිහා පැත්තකින් ඉඳලා බලා ඉන්න පුරුෂයෙක් වගේ. ඒ පුරුෂයා එක් තැනක ඉඳගෙන පැත්තකින් ඉඳගෙන බලා ඉන්නවා. මේ ගොඩ නැගිල්ලෙන් නික්මෙන අය, අර ගොඩ නැගිල්ලට ඇතුල් වෙන අය, ඒ ගොඩ නැගිල්ලෙන් නික්මෙන අය, මේ ගොඩ නැගිල්ලට ඇතුල් වෙන අය, සියලු දෙනා මේ තැනත්තාට පැහැදිලිව පෙනෙනවා. හැබැයි අර ඇතුල් වෙන පිට වෙන එක්කෙනෙක් පස්සේ අවධානය පවත්වන්නට ගියොත් ඒ පුද්ගලයා ගැන විශේෂ අවධානය යොදන්නට ගිය ගමන්ම, එහෙම නැත්නම් ඒ පුද්ගලයා පස්සෙන් තමන්ගේ S2 රඳවාගෙන යන්නට ගිය ගමන්ම තව බොහෝ දෙනා යන්නේන ආකාරය තමන්ට නොපෙනී බොහෝ දෙනා ගිලිහී යනවා. ඒ නිසා ඒ මුරකරුවෙක් හැටියට, එහෙම නැත්නම් පරීක්ෂකයෙක් හැටියට පසෙකින් බලාගෙන ඉන්න තැනැත්තා එක්කෙනෙක් පසුපස තමන්ගේ අවධානය වෙනම පන්නාගෙන යන්නේ නැතිව අර සමස්තය ගැනම බලාගෙන ඉන්නට පුරුදු වුනහම ඒ හැම දෙයක්ම Tamanට දැනෙන්නට පෙනෙන්නට ගන්නවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල එකක් පස්සෙන්වත් දුවන්නේ නැතුව, එකක්වත් අල්ලගෙන භුක්ති විඳින්නේ නැතුව ඒවා ඇති වෙන නැති වෙන ආකාරය, ඇතුල් වෙන පිට වෙන ආකාරය දිහා අපිට පිටස්තරයක් වගේ බලා ඉන්නට පුළුවන් නම් අන්න එතනදී අපිට නිවැරදිව සිහිය පවත්වන්නට පුළුවන් වෙනවා. මේ විදිහට කාලයක් එක් කරුණක් පදනම් කරගෙන සිහිය පවත්වන්න පුහුණු වුනහම අර මා මුලින් කිව්වා වගේ කලකදී සමස්තය ගැනම අපට අවධානය යොමු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි මනස කලබල කරගන්න නැතුව නිසොල්මන් කරගෙන හොඳට S2 අරගෙන හොඳට කන් දෙක අවදියෙන් තියාගෙන ලෝකයේ දිහා බලාගෙන හිටියොත් පේන දේවල් බොහෝ දේවල් අපට පෙනෙන්නට ගන්නවා. ඇසෙන දේවලුත් ඒ අතරේ සෑම දෙයක්ම ඇසෙන්නට ගන්නවා. ඒ අතරේ වුණනම් කයට දැනෙන දේවලුත් දැනෙන්නට පුළුවන්. මේ විදිහට අපේ මනස අවදියෙන් පවත්වන්නට පුළුවන් නම් මේ හැම අරමුණක්ම අපට නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. ඇයි එහෙම පුළුවන් වෙන්නේ? මනසේ කොයිම වෙලාවකවත් අරමුණු දෙකක් එකවර පහළ වෙන්නේ නැති නිසා. අපට දැනෙනවා මේ ඇහෙන ගමන් පේනවා, පේන ගමන් දැනෙනවා, ඒ ගමන් අපට ගඳ සුවඳක් දැනෙනවා. එතකොට ඔන්න තවත් එකක් හිතෙනවා. අපි මේ මොනවා හරි කටින් සජ්ජායනා කර කර මනසින් අපි තව එකක් නේද හිතන්නේ. මේ කොච්චර જાති එකවර සිද්ධ වෙනවද කියලා අපට හිතෙන්නට පුළුවන්. නමුත් මනසේ කිසිවක් එකවර දෙකක් තුනක් සිද්ධ වෙන්නේ නැහැ. එකවරකට එක සිතයි පහළ වෙන්නේ. ඒ විදිහට අනුපිළිවෙලින්මයි සිත් පහළ වෙන්නේ. ඒක කවදාවත් වරදින්නේ නැහැ. ඒක කවදාවත් පැටලෙන්නේ නැහැ. එක කුණු ගොඩක් වගේ ඔක්කොම එකට පටලැවිලා සිත් හටගන්නේ නැහැ. ඇසින් දකින සිත ඇති වෙලා ඒ අරමුණ හඳුනාගත්තට පස්සේ තමයි කනින් ඇහෙන දේ ඇහෙන්නේ. දිවට දැනෙන දේ දැනෙන්නේ. ඊට පස්සේ තමයි ඒ ගැන සිතන්නේ. මේවා වෙන වෙනම සිත් පරම්පරා. නමුත් අතිශය වේගෙන් සිද්ධ වෙන ක්‍රියාපටිපාටියක් නිසායි අපිට මේ හැම එකක්ම එකට සිද්ධ වෙනවා වගේ පටලැවිලා දැනෙන්නේ. හැබැයි හරියට සිහිය පිහිටුවා ගත්තොත්, හරියට මනස අවදි කරගත්තොත් මේ හැම දෙයක්ම වෙන වෙනම සිද්ධ වෙන හැටි අපට පැහැදිලිව හඳුනා ගන්නට, දැක ගන්නට පුළුවන්. අන්නේ විදිහට අවදිමත් මනසින් පවතින්නට පුහුණු වුණහම අපට ඒකෙන් පුළුවන්කම තියනවා අර හැම අරමුණක් ගැනම හොඳට තේරුම් ගන්නට. අන්න සිහිය පිහිටෙව්වට පස්සේ තමයි එහි විශේෂතා අපට දැනෙන්නට ගන්නේ. ආනාපානය පිළිබඳව සිහිය පිහිටවා ගත්තා. එහෙම නැත්නම් ආනාපාන සතිය හරියට පුරුදු කරනකොට තමයි අපි මෙතෙක් කවදාවත් නොදැක්ක විශේෂතා මේ හුස්ම වැටීම පිළිබඳව අපට දැනෙන්නට ගන්නෙ. අන්න එතකොට තව කෙනෙක් නොදන්නා බොහෝ දේ හුස්ම රැල්ල පිළිබඳව අපි දැනගන්නවා. අපි ඒ පිළිබඳව අවශේෂයට වඩා ප්‍රඥාවෙන් වැඩෙනවා. අපේ දැක්ම ඊට වඩා පුළුල් වෙනවා. අන්න ඒ පිළිබඳව විශේෂ ඥානයක් ලබන්නට අපට අර සිහිය පැවැත්වීම උදව් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට අපට සිහිය පවත්වන්නට පුළුවන් ප්‍රධාන අවස්ථා හතරක් පිළිබඳව. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් ඔය ආනාපාන සතිය, ඒ වගේම කයේ නොඑක් නොඑක් කොටස් පිළිබඳව අවධානය යොමු කිරීම, ඒ ඔක්කොම කායානුපස්සන.
ඊළඟට වේදනානුපස්සනා කියලා කියන්නේ දැනෙන සුව දුක් වේදනාව. උපේක්ඛා වේදනාවත් ඒකට ඇතුළත් වෙනවා. නමුත් ඒක අපිට එච්චර ප්‍රකට නැහැ. ඊළඟට චිත්තානුපස්සනාවයි කියලා කියන්නේ අපට දැනෙන අපේ මනසේ පහළ වෙන සිත්. ඒ සිත් රාගසිතක් නම් රාගසිතක්, ද්වේෂසිතක් නම් ද්වේෂසිතක්. මේවා හරියට අවධානයෙන් දකින්නට පුළුවන් නම් අන්න චිත්තානුපස්සනාව. අනිත් අයට වඩා සිත ගැන අපි ප්‍රවීණත්වයටපත් වෙනවා. අන්න අයට සිත ගැන නොවැටහෙන බොහෝ දේ අපට වැටහෙන්නට පටන් ගන්නවා. අපේ සිතට කොහොමද රාගය මතු වෙන්නේ? කොහොමද මේක උත්සන්න වෙන්නේ? කොහොමද මේක නැති වෙන්නේ? ඒක ප්‍රහාණය කරන්න මොකද්ද කරන්න ඕනේ? මේ බොහෝ දේ පිළිබඳව අන් අයට වඩා හොඳ ප්‍රඥාවක් අපේ තුල දියුණු වෙනවා. කලක් සිත පිළිබඳව අවධානය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට ධම්මානුපස්සනා කියලා කියන්නේ සිතේ පහළ වෙන චෛතසික ධර්ම සහ කයේ ධර්මතාවය. නාම රූප ධර්මයන් පිළිබඳව සිත පිළිබඳව ගත්තොත් නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඊළඟට බොජ්ජංග ධර්ම කුසල පැත්තෙන් ගත්තහම මේ වගේ කුසල ධර්ම අකුසල ධර්ම පිළිබඳව වෙන වෙනම දකින්නට පුරුදු වෙනවා. ඒවා සාමූහිකවත් හඳුනා ගන්නට පුරුදු වෙනවා. වෙන් වෙන්කොට අවධානයේ පවත්වාගෙන සිහියෙන් දකින්නට පුරුදු වෙනවා. ඊළඟට අර කයේ ධර්මතා රූප ධර්මතා පිළිබඳවත් වෙන වෙනම අවධානයේ පවත්වලා ඒව ගැන විශේෂ දැනුමක් වැටහීමක් ඇති කරගන්න. ඒව ඇති වෙන හැටි, ඒව නැති වෙන හැටි, ඊළඟට ඒව උපදින්නට හේතු වෙන හේතු කාරණා, ඒ හේතු වෙනස් වෙනකොට ඒ ඵල ධර්ම වෙනස් වෙන හැටි, ඒවා අස්තයට යන හැටි, මේ විදිහට හැම දෙයක් ගැනම අන් අයට වඩා විශේෂ අවබෝධයක් අපට ඇති වෙන්නට පටන් ගන්නවා. එහෙමනම් මේ විශේෂ අවබෝධයට පාදක වුණේ මොකක්ද? අර කියන ලද සිහිය පිහිටුවා ගැනීම. එනිසා අනුරුද්ධ මහරහතන් වහන්සේ මෙහිදී භික්ෂුන් වහන්සේලාට පිළිතුරු දෙනවා. ඇවැත්නි, මහා අභිඥාවන් නැති කරගන්නට, විශේෂ ඥානයන් නැති කරගන්නට කෙනෙකුට අවශ්‍ය නම් ඒ තැනැත්තා සතර සතිපට්ඨානය පුහුණු කරන්න ඕන. නැවත නැවත පුහුණු කරන්න ඕන, බහුල කොට පුහුණු කරන්න ඕන. එහෙම කරනකොට තමයි මේ සිත ක්‍රියාත්මක වෙන හැටි අපට හොඳට වැටහෙන්නේ, හොඳටම දැනෙන්නේ. ඉතින් මෙහෙම දැනුවත් වෙන්නට අපට තවත් අවධානය යොමු කළ යුතු විශේෂ කාරණයක් පින්නතුන්ට සිහිපත් කරන්නට ඕන. දැන් මේ සිත පිළිබඳව, ගත පිළිබඳව, ලෝකයේ පිළිබඳව යමක් දැනගන්නට ඕන වෙනකොට අපි හැමතිස්සෙම බලන්නේ ඒකට අනිත් අයගෙන් උත්තරයක් අහගන්න. ඒ අනිත් අයගෙන් උත්තර අහගන්නා ස්වභාවය ප්‍රශ්නයට පිළිතුරක් වෙන්නට පුළුවන්. හැබැයි ප්‍රශ්නේ निराකරණය කරගෙන මහා ප්‍රඥාවක් ඇති කරගන්නට නම් හේතු වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සමහරු කියනවා, හාමුදුරුවනේ මගේ හිත එකඟ වෙන්නේ නැහැ, මට හිත එකඟ කරගන්න හැටි කියා දෙන්න. එකම අරමුණක තත්පර ගානක්වත් සිත රඳවා ගන්නට බෑ. එතකොට ඒ අය අපෙන් ඇවිල්ලා අහනවා ඒකට උත්තරයක්, ඒකට පිළිතුරක්. ඉතින් අපි මොනවා කියා දුන්නත් ඒක හරියද වැරදිද මොකුත් දන්නේ නැහැ. ඉතින් කවුරු හරි කියා දෙන එක කරනවා. ඒක කරන්න ගිහිල්ලා තවත් පටලැවිල්ලක්, නැති පටලැවිල්ලක් ඇති කරගන්න. ඊට පස්සේ ඉතින් මට අභිඥාවක් තියෙනවා, මට මේ අහවල් ඥානයක් තියෙනවා කියලා ඉතින් නොයෙක් ಜಾති ප්‍රකාශ කරනවා. ඇයි මේ නොදන්නා දෙයක් කරන්නට ගිහිල්ලා? මේ ප්‍රඥාව අවදි කරන්න බුදුහාමුදුරුවෝ එහෙම ක්‍රමයක් නෙමෙයි අපට දේශනා කරන්නේ. Tamange sitha ekanga wenna naththam ekanga karanne kohomada kiyala anungen uttar ahana eka nemei api soyanta one mage sitha ekanga wenna natthe kumak nisada anne etana visaduma tiyen mage hitha ekanga wenne naththam ekanga wenna natthe kumak nisada etanin ona patangana එකඟ වෙන්නේ නැත්තේ කුමක් නිසාද කියලා ඒ ගැන අවධානය යොමු කරනකොට, සිහිය පිහිටුවා ගන්නකොට අපට දැනෙන්න ගන්නවා, ආ මේ සිත නොයේ කරමුණු කෙරෙහි දුවනවා, අරකත් විඳිනවා, මේකත් විඳිනවා, අර සුනකේක් වගේ හැම එකේම රස විඳින්න, හැම එකම භුක්ති විඳින්න ඕන. අතීතේවත් විඳින්න යනවා, අනාගතේවත් උපකල්පනය කර කර විඳින්න යනවා, දැන් සිද්ධ වෙන ඒවත් එක එක ඒවා එල්ලෙන්න යනවා, ඒවා සිද්ධ වෙලා නැති වෙලා යන්න ඉඩ දෙන්නේ නැහැ. අපි රුචියේව භුක්ති විඳින්න යනවා, අකමැතියව ගැටෙන්නට යනවා. ගැටෙනවා කියන්නේ මොකද්ද? ඒත් භුක්ති විඳීම. ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? ඒක භුක්ති විඳලා. අපෝයි තිත්තයි කටුකයි කියන්නේ ඇයි? ඒක භුක්ති විඳලා. ආ පැනිරහයි කියන්නේ ඒත් භුක්ති විඳලා. එහෙනම් හොඳයි කියන්නේත් නරකයි කියන්නේ දෙකම එක්තරා භුක්ති විඳීම. එතකොට සිහිය පවත්වන්නට බැරි වෙන්නේ, සිත එකඟ කරගන්න බැරි වෙන්නේ අපි මේ හැම එකක්ම භුක්ති විඳින්න හදනවා. අපේ මනසට කිසිම විවේකයක් නැහැ, නිනව්වක් නැහැ. හැම එකටම දුවනවා. ආ මේ නිසා තමයි සිත එකම් කරන්න බැරි වෙන්නේ. ඉතින් මේවා තමන්ගේ මනසින් හඳුනා ගන්න ඕනේ. තමන් දිහා බලලා මේවා තේරුම් ගන්න ඕනේ.
එහෙම තේරුම් ගත්තහම තමයි මෙහෙම වෙන්නේ මොකක් නිසාද? මේ හැම එකක්ම භුක්ති විඳින්න යන්නේ. හැම එකකටම මේ තෘෂ්ණාවෙන් බැඳෙන්නට, ද්වේෂයෙන් ගැටෙන්නට මං යන්නේ ඇයි? අන්න ඊට පස්සේ අපි හේතු හොයන්න පෙළඹෙන්නට ඕන. ඒවා වෙනස් කරන්නේ කොහොමද? ඒක වෙනස් කරන්න මම මොකද්ද කරන්න ඕන? අන්න එතනදී ඕනනම් පුහුණු කරපු කෙනෙකුගේ උපදේශයක් ගත්තට වරදක් නැහැ. එහෙම කරගෙන ගියොත් තමයි අන්න ගැටලුව निराකරණය කරගෙන විසඳගෙන අපට ප්‍රඥාව අවදි කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. අර මා මුලින් කිව්වේ දරුව අහනවා, හාමුදුරුවනේ මට පාඩම් හිටින්නේ නැහැ. මට මතක හිටින්නේ නැහැ. මොකද්ද ඒකට කරන්න ඕන? ඉතින් Tamanට මතක හිටින්නේ නැත්තම් මතක හිටින්නේ නැත්තේ ඇයිද කියලා සොයන්න ඕන. මේ ප්‍රශ්න විසඳන්නට නම් පින්නතුනේ කාගෙන් හරි උත්තරයක් අහගෙන හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි ක්‍රමයක් දේශනා කරනවා ගැටලු निराකරණය කරන්න. ඒ මොකද්ද? පියවර හතරකින් යුක්ත වූ ආර්ය ප්‍රතිපදාව. ගැටලුව කුමක්ද? එහි හේතුව කුමක්ද? ඒක වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා කළ යුත්තේ මොකක්ද? මෙන්න මේ පියවර හතර අපට ක්‍රමයෙන් ඉදිරියට අරගෙන යන්න පුළුවන්. පළවෙනිම එක තමයි ප්‍රශ්නේ මොකද්ද? සිත එකඟ වෙන්නේ නැත්නම් ඒක තමයි ප්‍රශ්නේ. ඊළඟට දෙවැනි එක, ඒකට හේතුව මොකද්ද? මොකක් නිසාද සිත එකඟ වෙන්නේ නැත්තේ? ඒ නිසා අනුන්ගෙන් අනේ මං හිත එකඟ කරගන්නේ කොහොමද? කොහොමද පාඩම් තියාගන්නේ කියලා අහන්න කලින් අපි විමසලා බලන්න ඕනේ. සිත එකඟ වෙන්නේ නැත්නම් ඇයිද එකඟ වෙන්නේ නැත්තේ? මට පාඩම් හිටින් නැත්නම් ඇයිද පාඩම් හිටින් නැත්තේ? අපි මනසෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ ඒක වෙනස් කරන්නේ කොහොමද? මට බැරිද වෙනස් කරන්න? ඒකට මොකද්ද මං කරන්න ඕන? අන්න එතනදී තව කෙනෙකුගේ උදව්වකුත් අපට ගන්නට පුළුවන්. එහෙම අරගෙන අපට ප්‍රගුණ කරන්න පුළුවන්. එහෙම කළොත් විතරයි ක්‍රමක්‍රමයෙන් ඉදිරියට අපේ මනස වඩන්නට පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් විතරයි අපට ප්‍රඥාව දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ඉතින් අරයාගෙනුත් අහනවා, මෙයාගෙනුත් අහනවා, අහනකොට මොනව හරි කියා දෙනවා. ඒ කියා දෙන එක ඇත්තක්ද බොරුවක්ද කියලා අපි දන්නේ නැහැ. අර හාමුදුරුවෝ තමයි කියා දුන්නේ, අර මහත්තයා තමයි කියා දුන්නේ. ඒක තමයි අපි පුහුණු කළේ. ඉතින් ඒ හාමුදුරුවෝ, ඒ මහත්තයා මේක තේරුම් අරන් කියා දුන්නද නැද්ද කියන්න කවුද දන්නේ? කටට ආපු එකක් කිව්වද නැද්ද දන්නේ? උන්වහන්සේ ඒක දන්නවද නැද්ද දන්නේ? ඉතින් අන්තිමට කවුද වග කියන්නේ? ඉතින් මේ විදිහට තමයි අපි ප්‍රඥාව දියුණු කරන්න යන්නේ. ඒ විදිහට තමයි අපි දේවල් පුහුණු කරන්න යන්නේ. නමුත් අවසානයේ අපි අන්ධමන්ද වෙලා මගනුමග තෝරා ගන්නට බැරුව පැටලුනහම ඉතින් කියා දීපුවා කරලා ඔන්න අපට මෙහෙම වුණා. අන්තිමට චෝදනා කරනවා. එහෙම ක්‍රමයක් නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කළේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නුවණැත්තා විසින් තමන්ගේ නුවණ මෙහෙवला දකින්නට ඕනේ. තමන්ගේ සිහිය මෙහෙवला හඳුනා ගන්නට ඕනේ. තමන්ගේ ප්‍රඥාවෙන් දේවල් වටහා ගන්නට ඕනේ. එහෙම ක්‍රමයකයි දේශනා කළේ. ඒ නිසා ගැටලුවක් තියනවා නම් ඒ මොකක්ද? ඇයිද එහෙම වෙන්නේ? එතනින් පටන් ගන්නට ඕනේ ප්‍රශ්නේ විසඳන්නට. අන්න එහෙම ඉදිරියට ගියොත් අපට ප්‍රඥාව දියුණු කරන්න, විශේෂ ඥානයන් ඇති කරන්න අපි කොයි කාටත් පුළුවන්කම තියෙනවා. භාවනා කරන්නට ආරම්භ කරපු මුල් කාලේ මට හිතුණා කවදාවත් මට නම් භාවනා කරන්න බැරි වෙයි කියලා. ඇයි එහෙම හිතුණේ? එතරම්ම මනස වික්ෂිප්තයි. එතරම්ම කෙලස් ගොන්නකින් මනස ආවරණය වෙනවා. බොහෝ දේවල් වලට මනස දුවනවා. ඉක්මනින් වික්ෂිප්ත වෙනවා. මේ ස්වභාවයත් එක්කලා මටත් හිතුණා අපොයි කවදාවත් මට නම් භාවනා කරන්න බැරි වෙයි. හැබැයි ඒකෙන් අලස වෙන්නේ නැතුව, ඒක පැත්තකට වීසි කරන්නේ නැතුව මම හැමදාම හෙව්වා ඇයි මනස වික්ෂිප්ත වෙන්නේ? ඇයි මට භාවනා කරන්න බැරි? මේවා ගැන හොයන්න හොයන්න තමයි කොච්චර මනසේ දුබලකම් සැඟවිලා තියනවද කියලා අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. මේක තව කෙනෙක්ගෙන් අහලා උත්තරයකින් අපට කරන්නට පුළුවන් දෙයක් නෙමේ. අපිම සොයා බලන්නට ඕනේ. ඒකට පූර්ණ අවධානය යොමු කරන්නට ඕනේ. අන්නේ අවධානය යොමු කිරීම පිළිබඳ පුහුණු කරනවා නම් ඒ පූර්ණ අවධානයේ හෙවත් සතිය පුහුණු කරනකොට සතිපට්ඨානය, පට්ඨාන කියන්නේ පිහිටුවා ගැනීම. තර සිහිය පිහිටුවා ගන්න පුහුණු කරනකොට කලක් යද්දී අපිට මේවා වැඩි වැඩියෙන් දැනෙන්නට ගන්නවා, වැඩි වැඩියෙන් පෙනෙන්නට ගන්නවා, අන් අයට වඩා විශේෂයෙන් අපට ඒවා දැනෙන්නට ගන්නවා. අන්නේ විශේෂ දැනීම, විශේෂ වැටහීම තමයි මේ අභිඥාවයි කියලා හඳුන්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තවත් කාරණයක් දේශනා කරනවා. ඒ බඳු විශේෂ හැකියාවක් දිනු කරන්න ඕන නම් ඒතනත්තා විසින් ඉද්ධිපාද ධර්ම. ඉද්ධි කියලා කියන්නේ විශේෂ හැකියාවක්. විශේෂ හැකියාවක් පුහුණු කරන්න ඕන නම් ඒකට පාදක වෙන ධර්ම පුහුණු කරන්න ඕන. ඒ මොනවද? ඡන්දය, චිත්තය, වීරය, විමර්ශාව. ඡන්දය කියලා කියන්නේ ඒ කාරණයේ සම්බන්ධව කැමැත්ත. දැන් Tamanට ඉද්දිවිද ඥානය උපදවන්න ඕන නම් ඒ පිළිබඳව කැමැත්ත. Tamanට සෝවාන් වෙන්නට ඕන නම් ඒ පිළිබඳව කැමැත්ත.
තමන්ට රහත් වෙන්න ඕන නම් ඒ පිළිබඳව කැමැත්ත, තමන්ට ලෞකික ජීවිතයේ යමක් ජය ගන්නට ඕන නම් ඒ පිළිබඳව කැමැත්ත අපි ඇති කරගන්න. අන්න ඡන්දය. ඊළඟට චිත්තය. ඒ වෙනුවෙන්ම කැපවෙච්ච සිත. ඒ ගැනම නැවත නැවත යොමු කරන සිත. ඊට පටහැනි දේවල් කරන්නට යන්නේ නැහැ. ඊට විරුද්ධ දේවල් කරන්න යන්නේ. මේකෙන් අදහස් කරන්නේ හැමතිස්සේ මේක ගැන හිත හිතාම ඉන්න ඕන කියන එකම නෙමෙයි, අනිත් වැඩ නොකර ඉන්න ඕන කියන එක නෙමෙයි. වැඩිපුර ඒකට කාලය වැය කරන්න පුළුවන් නම් හොඳයි. මේකෙන් අදහස් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දේවල් නොකළ යුතුයි. දැන් අපිට සිහිය පවත්වන්නට නම් ඕන සිහි මුලා වෙන විදිහේ දේවල් නොකළ යුතුයි. අපිට ප්‍රඥාව අවදි කරන්න ඕන ප්‍රඥාව මොට වෙන විදිහේ දේවල් වලට අවධානය යොමු නොකළ යුතුයි. අපිට කෙලස් දුරු කරන්න නම් ඕන කෙලස් වැඩෙන විදිහේ දේවල් වලට අවධානය යොමු නොකළ යුතුයි. සිත නොයද විය යුතුයි. අන්න ප්‍රතිවිරුද්ධ දේවල් වලින් මනස අයින් කරලා අර අදාළ දේ ගැනම සිත යොමු කරන්නට අපි උත්සාහ කරන්න ඕන. අන්න චිත්තය. ඊළඟට වීරය. ඒ ගැනම අපි උනන්දු වෙන්න ඕන. ඒකට ප්‍රතිවිරුද්ධ දේවල් දුරු කරන්න, ඒකට සහාය වෙන දේවල් ගොඩනගන්න අපි හැම තිස්සෙම උනන්දු වෙන්නට ඕන. අන්න වීරය. මේ ඔක්කොම ටික කරන්නට නම් විමර්ශාව තියෙන්න ඕන. විමර්ශාවයි කියලා කියන්නේ මේවා නිවැරදිව කෙරෙනවද නොකෙරෙනවද, අදාළ හේතුවද අදාළ ඵලයද කියලා හේතුව ඵලය සහාය ධර්මතාවල විශේෂ ලක්ෂණ දකින්නට ප්‍රඥාව අවදි කරගන්නවා. ප්‍රඥාව නැති වුණොත් ඒ ඡන්දයෙන් ඇති වැඩකුත් නැහැ, චිත්තයෙන් ඇති වැඩකුත් නැහැ, වීරයෙන් ඇති වැඩකුත් නැහැ. ප්‍රඥාවෙන් තොරව කැමැත්ත ඇති කරගන්නට ගියොත් උම්මත්තක වෙලා තමයි නවතින්නට වෙන්නේ. ඔය සමහර දරුවෝ එහෙම විභාගයෙන් මට ඒ නවයක් ගන්නට ඕනේ කියලා ඡන්දය ඇති කරගන්නවා, කැමැත්ත ඇති කරගන්නවා. අන්තිමට ප්‍රඥාවෙන් විමසන්නේ නැහැ කොහොමද මේක කරන්න පුළුවන්. අදාළ විදිහට වීරය හසුරුවා ගන්න කැමැත්ත තියෙනවා. අන්තිමට ඒ කැමැත්ත තුලම ගිහිල්ලා අද කාලේ ඒකටම තව ටිකක් පොහොර වැටෙනවනේ ධනාත්මක චින්තනයයි කියලා. එතකොට සාධක සම්පාදනය කරන්නේ හිත හිතා ගිහිල්ලා අරක කරන්න හදනවා. අන්තිමට හිතුවිල්ලෙන් විතරක් සියල්ල සම්පාදනය වෙන්නේ නැහැ. අවසානයේ ඒක බැරි වුණයින් පස්සේ උම්මත්තක වෙනවා. ඒක කරගන්නට අදාළ සාධක නැති වෙනකොට විභාගේ කිට්ටු වෙනකොට තැති ගන්නවා, බියපත් වෙනවා, ලියා ගන්නට බැ, අත වෙවුලනවා, කලන්ත හැදෙනවා. ඒ මේ ඡන්දය වැඩි වෙලා අදාළ මට්ටමට විමර්ශාව නැති වෙලා ප්‍රඥාවෙන් පාලනය කරගෙන නැහැ. වීර්‍ය ප්‍රඥාවෙන් පාලනය කරගෙන නැහැ. ඒ නිසා කැමැත්ත තියෙන්න ඕනේ, හැබැයි ඒ ප්‍රඥාවෙන් පාලනය වෙන්න ඕනේ. සිත යොදන්නට ඕනේ, හැබැයි ආවට ගියාට හිතුව විදිහට සිත යොදවලා හරියන්නේ නැහැ. ප්‍රඥාවෙන් නුවණින් දැනගෙන හේතුඵල හඳුනාගෙන කාර්ය සඵල වෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒ අනුව සිත යොදන්න ඕනේ. වීර කරන්න ඕන මොකක් හරි එකට වීර කළා කියලා නිකන් දැඟලුවා කියලා කුලප්පු වෙලා දැඟලුවා කියලා හරියන්නේ නැහැ. ඒ වීරය දිශාගත කරන්න ඕනේ අදාළ කාරණේ සඵල වෙන හැටියට. මේ විදිහෙන් වීර කළොත්ද හරියන්නේ? මේ වීර ප්‍රමාණවත්ද? මේ වීර වැඩිද? මේක ප්‍රමාණවත් නැද්ද? මේවා හඳුනාගෙන වීර කරන්න ඕන. අන්න ඒ විදිහට ඡන්දය, චිත්තය, වීර්‍ය, විමර්ශාව කියන මේ කරුණු හතර යම්කිසි කෙනෙකුට අදාළ කාර්යෙහිලා පුහුණු කරන්නට පුළුවන් නම් ඒ කාර්යෙහිලා විශේෂ ඥානයක් ලබන්නට, විශේෂ හැකියාවක් ලබන්නට ඒ තැනැත්තා සමත් වෙනවයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපට අධ්‍යාපනය නම් අපිට දියුණු කරගන්න ඕන ඒ පිළිබඳව ඡන්දය, චිත්තය, වීර්‍ය, විමර්ශාව. අපිට මහානකම නම් හොඳින් කරන්න ඕන ඒ පිළිබඳව ඡන්දය, චිත්තය, වීර්‍ය, විමර්ශාව. අපට ලෞකික ජීවිතය හොඳින් ගත කරන්න ඕන ඒ පිළිබඳව ඡන්දය, චිත්තය, වීර්‍ය, විමර්ශාව. අපට විමුක්තිය සාක්ෂාත් කරන්න ඕන ඒ පිළිබඳව ඡන්ද, චිත්ත, වීර්‍ය, විමර්ශාව. ඒ පිළිබඳව ප්‍රවීණයෙක් වෙන්න නම්, විශේෂ කෞශලයක් ඇති කෙනෙක් වෙන්නට නම් ඔය කරුණු හතර ඒ කාරණයට අදාළව ප්‍රගුණ කරන්න ඕනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහෙන් යම්කිසි කෙනෙක් විමුක්තිය ඉලක්ක කරගෙන කටයුතු කරනවා නම් ඒ තැනැත්තාට මූලික වශයෙන් පාදක වෙනවා සිහිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ මෙහි දේශනා කරන්නේ ඒකයි. මේ විශේෂ ඥානයන් නැති කරන්න සතිපට්ඨානය උදව් වෙනවා. ඊළඟට ඒ සතිපට්ඨානය ක්‍රියාත්මක කරද්දී, පුහුණු කරද්දී ප්‍රශ්න निराකරණය කරන්න අපි කතා කළා චතුරාර්ය සත්‍ය කියන පදනම අපි භාවිතා කරන්න ඕන. ගැටලු निराකරණය කරමින් කොහොමද අපි ප්‍රඥාවෙන් වැඩෙන්නේ කියලා. ඊළඟට ඒ යම් අභිමතාර්ථයක් සාධනය කරගන්න, ප්‍රඥාව දිනු කරගන්න ඡන්දචිත්ත විරිය විමර්ශා කියන මේ කරුණු හතර ප්‍රගුණ කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් සූත්‍රයක දේශනා කරනවා සෝතාපට්ටි අංග ඒතනත්තාට තියෙන්න ඕනේ. කියන්නේ සත්පුරුෂ සේවනේ, කල්යාණ මිත්‍ර සත්පුරුෂ සේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය.
කියන්නේ සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ඕන කල්යාණ මිත්‍රයෙක් හොඳ නරක කියා දීලා අයහපතෙන් වළක්වලා යහපතෙහි යොදවන්න පුළුවන් කෙනෙක්. ඊළඟට ධර්මයේ නිතර ශ්‍රවණය කරන්න ඕන. නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ හඳුනා ගන්න ධර්මතාවයේ නැවත නැවත ප්‍රගුණ කරන්න ඕන. මේ කරුණු හතර අපට උදව් වෙනවා යමක් තුල වැඩෙන්නට. එහෙමනම් යම් කිසි කෙනෙකුට ප්‍රඥාව දියුණු කරන්න ඕන නම් විශේෂ ඥානයක් ඇති කරන්න ඕන නම් මේ කියන කරුණු හඳුනාගෙන ප්‍රගුණ කරන්න. පළවෙනි එක තමයි සිහිය පිහිටුවා ගැනීම. දෙවෙනි එක තමයි චතුරාර්ය සත්‍ය භාවිතා කිරීම. තුන්වෙනි එක තමයි ඉද්ධිපාද ධර්ම හඳුනාගෙන අදාළ කාර්යයට ඉලක්කගතව ඉද්ධිපාද ධර්ම වැඩිම. හතරවෙනි කාරණේ තමයි මේ කියන ලද කල්යාණ මිත්‍රය සුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය සහ ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නියලීම පුහුණු කිරීම කියන මේ කරුණු තියෙන්න ඕන. මේවා මනවින් ප්‍රගුණ කරනවා නම් ඕනෑම කෙනෙකුට විශේෂ ඥානයන් ඇති කරගන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට එහි මූලික පදනම වන සතිපට්ඨානය ගැන විශේෂ අවධානය යොමු කරන්නේ. එමනම් මේ කරුණු සිහියේ පවත්වාගෙන දෛනික ජීවිතය තුළ කටයුතු අර්ථවත්ව සිද්ධ කරගන්නටත් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කරන්නටත් විශේෂ ප්‍රඥාව අවදි කරගන්නට දෛනික ජීවිතයේ තුල මේ කරුණ භාවිතා කරන්න හැම දිනාටම සිහිය ප්‍රඥාව අවදි වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුලින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේබුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.